වසන්තයාපා බණ්ඩාරම ඇතුමා ඔබතුමාට මිනිත්තු පහක් කාලයක් කරුමන්තුමා වෙන දවසක ඔය විවාදේ කරගම්මු. Thank you very much, Honorable Deputy Speaker, giving me this opportunity to discuss a very important matter here. As a lawyer, when we are dealing with the court, then we are facing difficulties, especially regarding the partisan cases and the stamp duty. So I would like to take this opportunity to thank Honorable Minister. During that last year of time period, actually you did a remarkable duty here, so please pay for my discussion, my honorable minister. අතවසෙම අපි කියන්නට ඕනේ විශේෂයෙන්ම මේ අධිකරණ කටයුතු වලදී ඔබතුමා දන්නවා විශේෂයෙන්ම බෙදුම් නඩුවක් පවතිනකොට ඒ බෙදුම් නඩුවේදී සාමාන්‍යයෙන් අපි පුළුවන්කමක් ඇත්තේ නැහැ ඔප්පු තිරප්පු ලිවීම සඳහා හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් හැබැයි ඇත්තටම ඒ ඔප්පු තිරප්පු ලියනවා නම් ඒ බෙදුම් නඩුවේ අවසාන තීන්දුවට යටත්ව තමයි ඒක ලියන්න වෙන්නේ. නමුත් හැබැයි සමහර වෙලාවට අධිකරණයේදී සහ වෙනත් බාහිර අවස්ථාවලදී අපි දකිනවා යම්කිසි ආකාරයක ප්‍රැක්ටිස් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා තමන්ගේ දේපල යම්කිසි සීමාවකට යටත්ව බැහැර කරනවා එහෙම නැත්නම් ඒවා විකුණනවා. දැන් ඒ අවස්ථාවේදී ඇත්තටම මේ බෙදුම් නඩුවට සම්බන්ධිත මේ පුජ්‍යලයාගේ ඒ අයිතිය බැහැර කිරීමේ තියෙන අවස්ථාවේදී අවසානයේදී ඒ දේපලට පිවිසෙන පුජ්‍යලයාට කිසිදු අයිතියක් ඇත්තේ නැහැ. මොකද අර අවසාන තීන්දුවත් එක්ක ඔහුට ඒ අයිතිය නොමැතිව යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපි ඔබතුමාට තවත් කරුණක් මතක් කරන්නට අවශ්‍යයි. අපි එක පළාත් සභාවක යටතේ මුද්දර ගාස්තු ගෙව්වට පස්සේ යම්කිසි ඔප්පු කටයුත්තකදී ඒ පළාත් සභාවට සමහර වෙලාවට වැරදීමකින් අපි හිතමු මධ්‍යම පළාත් සභාවට අදාළ ඉඩමක් සම්බන්ධයෙන් බැහැර කිරීමකදී මුද්දර ගාස්තු මධ්‍යම පළාත් සභාවට අදාළව ඒ ගෙව්වට පස්සේ ඒ මුදල වැරදීමක් වෙලා තිබුණා අපිට ඒක පුළුවන්කමක් නැහැ ඒක කෑගල්ල නැත්තම් බස්ටායර් පළාතට එහෙම නැත්තම් වෙනත් සබරගම් පළාතට අයත් එකක් නම් ඒ පළාත් සභාව අතර මාරු කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා සමහර නීතිඥ මහත්තුන් ඇත්ත වශයෙන්ම විශාල අසීරුතාවට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මේ කාරණාව සම්බන්ධයෙන් මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම අද දවසේදී නියෝජ්‍ය කතානායකතුමනි තව වැදගත් දෙයක් මතක් කරන්නට අවශ්‍යයි. අපි දන්නවා අද මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා. අපි ඉන්නේ ඇත්තටම ඉතාමත්ම සංකීර්ණ ආර්ථික අගාධයකට වැටිච්ච අවස්ථාවකයි ඉන්නේ. මම ඔබතුමාට කියනවා මේ ආර්ථික අගාධයකට වැටිච්ච අවස්ථාවකදී අපි හැකිතරම් අපේ රට තුළ ධනෙ උත්පාදනය කර ගැනීම නිෂ්පාදන සහ සේවා කටයුතු වලට පිවිස යුතුයි. මම මේක අවස්ථාවක් කරගන්නවා අපට මීට කියන්නේ ඊයේ දවසේදී අපේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මේ වගේ පාතේ වැහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීමකින් කියලා මේ ලබා දීලා තිබෙනවා දින කැලෙන්ඩරයක් නැත්නම් ඩයරි එකක් ඒ වගේම බෑග් ලස්සන පද්ධතියක් ඇතුළු මේ කට්ටලයක් අපට ලබා දුන සෑම මන්ත්‍රීවරයෙකුටම මම ඔබතුමාට කියන්න හදන්නේ මේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති 40ක් සකස් කරලා මහනුවර එතකොට මම හිටියේ මහනු දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට මේ ව්‍යාපෘති වලින් අපි උත්සාහ කර එක දෙයක් පණිවිඩයක් මේ රටට කියන්න මම ස්තුතිවන්ත වෙනවා අග්‍රාමාත්‍යතුමාට මේක මේ ජනගතකරන කටයුතු කිරීම සම්බන්ධයෙන් අපට රොකට් සයන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ මේ රට ගොඩ දාන්න. ඇත්තම මේ නිෂ්පාදන ඒ පාතේ වැහැට මේ ප්‍රාදේශීය ලේකම් තුමිලත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිටපු නීල් හපුහින්න ගරු අමාත්‍යංශ ලේකම් තුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි සමහර නිෂ්පාදන කර්මාන්ත වෙත රාජ්‍ය නිලධාරී යොමු කරන්නත් ඒ වගේම තමයි මේ බදු මුදල් ඉතාම අරපිරිමසුම්දායක විදිහට යොදවලා අර සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන කියලා වැඩසටහනක් ඔහු ආරම්භ කරලා තිබුණා. අතරම ඔහු එකට ලොකු නායකත්වයක් දුන්නා මම ස්තුතිවන්තයි එතුමාට. අද හැබැයි එතුමා ලංකාවෙත් නෑ ලංකාවේ යන්න සිද්ධ වුණා අද දින වර්තමාන පාලනයේ තියෙන දැඩි දුර්වලතාවයන් නිසා. මම කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඉවතලන ඒ කියන්නේ වල් තනකොළ මේ දේවල් ඒ වගේම මම අලි තනකොළ කියන ජාතිය අපි වඳ කරගන්න බැරුව ඉන්නවා. මේ අලි තනකොළ වලින් තමයි මේ නිෂ්පාදනය මේ කරලා තිබෙන්නේ. කාලය අවසන් වෙනවා. මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි
අපි ඇත්තම අපේ තියෙන දේවල් අපට මේ අලිතනකොළ විනාශ කරගන්න බැරි දේවල් ආර්ථික සම්පතක් බවට පරිවර්තනය කරගෙන රාජ්‍ය නිලධාරීන් එවැගේම ප්‍රතිපත්ති තීන්දුව ගන්න අය මේ සම්බන්ධයෙන් කටයුතු කරලා මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් අපි තුලම තිබෙනවා ඒව ගන්න කියලායි මම ඉල්ලීම කරන්නේ මේ අවස්ථාවේදී.